අයිබෝන් රාත්‍රී 10 ස්වාධීන ප්‍රවෘත්ති සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප මම ගයා ලක්රුවනි ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත උද්ඝෝෂණ රැල්ලෙන් කොරෝනා රැල්ලක අනතුරක් සෞඛ්‍යෙන් අනතුරු ඇඟවීම හෙට තද වැසිත් එක්කම දරුණු අකුණු ප්‍රවේසම් වන්න කලගුණෙන් උපදෙස් 2022 අයවැයෙන් ඉතිහාසගත මුදලක් සෞඛ්‍යට ඇමති කෙහෙලිය කියයි පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් 24 කට අධිචෝදනා ඉන්දියාවේ ගොවි උද්ඝෝෂණ ගැටුමින් අටක් මරුට රට විවෘත කිරීමත් එක්ක කුමන හෝ ආකාරයේ උද්ඝෝෂණයකට යොමු වුනොත් නැවතත් කොරෝනා රැල්ලක් ඇතිවීමේ දැඩි අවධානමක් තියෙනවා කියලා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් අසේල ගුණවර්ධන මහත්මයා අද අවධාරණයෙන්ම කිව්වා. මේ අතර වයස අවුරුදු 20 30 අතර තරුණ ප්‍රජාව කොරෝනා මර්ධන එන්නත තේරීමට ලක් කිරීම බරපතල තත්වයක් බවයි සෞඛ්‍යංශය පෙන්වා දෙන්නේ. අද දිනේදී කොරෝනා ආසාදිතයන් 786 දිනක වාර්තා වූ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 521218ක්. පුද්ගලයන් 30742 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබනවා. සුවය ලබා ඇති සමස්ත සංඛ්‍යාව 477374ක්. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා ඊයේ තහවුරු කළ කොරෝනා මරණ 43ක් අද දිනේදී වාර්තා කරනවා. වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් 31 දෙනෙකු සහ අවුරුදු 30 59 අතර 12 දෙනෙකු ඒ අතර වෙනවා. ඒ අනුව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 13102ක් දක්වා ඉහළ ගියා. කොරෝනා ව්‍යාප්තිය යම් මට්ටමකින් පාලනය වී ඇති අවස්ථාවක උද්ඝෝෂණ පැවැත්වීම සම්බන්ධයෙන් වෘත්තීය සමිති දෙවරක් සිතා බැලිය යුතු බව සෞඛ්‍යංශ පවසනවා. උද්ඝෝෂණ හෝ පෙළපාලියෝ නැත්තිය සමිති ක්‍රියාමාර්ග වලට සම්බන්ධ වෙන අය ඒ වගේම ඒවා සංවිධානය කරන අය මේ පිළිබඳව දෙවරක් සිතා බැලිය යුතුයි. මෙය තාමත් රෝගීන් 800ක් 900ක් වාර්තා වෙන වාර්තාවරණයක අපි ඉන්නේ. ගිය පාරත් අපි මේ කරුණ මේ විදිහටම කිව්වා. නමුත් අපි කියපු කරුණ සැලකිල්ලට ගත්තේ නැහැ. ඒ නිසා එයත් මෙම රෝගියේ ලංකාව පුරාම පැතිරීමට ඉවහලක් වුණා. ඉතින් ඒ නිසා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විදිහට අපිට කියන්න තියෙන්නේ මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට අපි විරුද්ධ දත්තයක් නෙවෙයි කරුණාකරලා මේ අවස්ථාවේදී රට ගැන හිතලා ජනතාව ගැන හිතලා ඒ වගේම වැලකිලා ඉන්න කියන එක තමයි අපගේ එකම ඉල්ලීම ශ්‍රී ලංකාවේ කොවිඩ් අරමුදලට මුදල් පරිත්‍යාග කිරීමේ අරමුණින් සංවිධානය කළ ආහාර ප්‍රදර්ශනයක් ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී පැවැත්වුණා බටහිර ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලය එය සංවිධානය කර තිබුණා ලොවපුරා Facebook, Instagram සහ WhatsApp යන සමාජ මාධ්‍ය ඇතුළු වීමට නොහැකි වන ආකාරයෙන් බිඳ වැටී තිබෙනවා. මෙම සමාජ මාධ්‍ය තුනම අයත් වන්නේ Facebook සමාගමටයි. එම සමාජ මාධ්‍යවල ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. Facebook සමාගම යටතේ ක්‍රියාත්මක වන සමාජ මාධ්‍ය රසක්ද මෙලෙස අක්‍රිය වී තිබෙනවා. Facebook සමාගම මෙම බිඳ වැටීමට හේතුව මෙතෙක් පැහැදිලි කර නැහැ. දිවයිනේ පළාත් රැසකට ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන් කියලා කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා. ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක් තියෙන නිසා අවධානයෙන් කටයුතු කරන්න කියලයි එම දෙපාර්තමේන්තුව ජනතාවට අවධාරණය කරන්නේ. අද සහ හෙට යන දිනයන් වලදී වර්ෂාපතනයේ වැඩිවීමක් අපි අපේක්ෂා කරලා තියෙනවා. මේ තත්ත්වය යටතේ දිවයිනේ බොහෝ පළාත්වල අහස වලාකුළින් බරව තියෙන්න පුළුවන්. ඊට අමතරව බස්නාහිර, සබරගමු, දකුණු, මධ්‍යම සහ වයඹ වගේ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. දිවයිනේ සෙසු පළාත්වලත් තැනින් තැන වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. කෙසේ නමුත් මේ බස්නාහිර, සබරගමු, දකුණු සහ මධ්‍යම වගේ පළාත්වලත් වයඹ පළාත්වලත් තරමක තද වැසි අපි අපේක්ෂා කරනවා. සමහරක් තැන්වලට මිලිමීටර් 100 ඉක්මන වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා. తాවකාලිකව තද සුළං ඇති වෙනවා. ඊට අමතරව අකුණු අනතුරු ඇතිවීමේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. විශේෂයෙන්ම බහුලව අකුණු අනතුරු ඇති වෙන්න හැකියාවක් තියෙනවා. මේ වර්ෂාපතනයේ අදට සාපේක්ෂව හෙට දිනේ මීට වඩා වැඩි තත්ත්වයක් ඇති වෙන්න හැකියාවක් තියෙනවා. හෙටින් පස්සේ ක්‍රමක්‍රමයෙන් මේ වර්ෂාපතනයේ අඩුවීමක් තමයි අපි අපේක්ෂා කරන්නේ. ඉදිරි වර්ෂයේදී ඉතිහාසයේ නවවිරු ආකාරයෙන් සෞඛ්‍ය අංශය වෙනුවෙන්
අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කරන බව අමාත්‍ය කෙහෙළිය රමුක්වැල්ල මහතා ප්‍රකාශ කළා. කුණ්ඩසාලේදී පැවති සම්මන්ත්‍රණ මාලාවකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. ආර්ථික පීඩනයක් පවතින අවස්ථාවකදී වුවද රට තුල දෙවන්ත සංවර්ධන ක්‍රියාදාමයක් සිදුවන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. ඉදිරි වර්ෂයේදී එක් ග්‍රාම නිලධාරි වසමක් සංවර්ධනය කිරීමට රුපියල් මිලියන 3ක මුදලක් වෙන් කර ඇති බවද කෙහෙලි රඹුක්වැල්ල මහතා සඳහන් කළා. වෙනම ස්තුතිවන්ත වෙන ජනාධිපතිතුමාට අගමැතිතුමාට විශේෂයෙන්ම මුදල් ලැබෙතුමාට මට කතා කරලා කිව්වේ කැබිනට් එකේදී සෞඛ්‍ය අමාත්‍යංශයෙන් එන එක කැබිනට් පත්‍රිකාවක්වත් මම අපව හරවන්නේ නැහැ. අනිත් ඒවා ටික කරුණාකරලා తాවකාලිකව පස්සට ගන්න. ලැබෙන අවුරුද්දේ 2022 කේ අවුරුද්දේ ලංකා ඉතිහාසයේ අයවැයෙන් වැඩිම මුදලක් වෙන් කළා තියෙන සෞඛ්‍යයට. මේ සැරේ සෞඛ්‍යයට බිලියන 580ක් ඉතින් වෙන් කළා තියෙනවා. මොකද රටේ ජනතාව ජීවත් කරවීමේ වගකීම තියෙන්නේ රටේ ඉන්න පාලකයන්ට. දයා පාස්කු ප්‍රහාරයේ විත්තිකරුවන් 24 දෙනෙකුට කොළඹ මහාධිකරණය හමුවේ චෝදනා පත්‍ර බහර දුන්නා. නීතිපතිවරයා ගොනුකල චෝදනා පත්‍රයි මේ විදිහට බහර දීමට කටයුතු කෙරුණේ. ඕනිමේෂ චෝදනා 23270 කින් සමන්විත මෙම නඩුවට පාදක වන චෝදනා පත්‍රය ලංකා ඉතිහාසයේ සුවිශේෂී චෝදනා පත්‍රයක්. 2019 වසරේ පාස්කු ඉරුදින කොළඹ මීගමුව සහ මඩකලපුව කිතුණු දේවස්ථාන හා සංචාරක හෝටල් ඉලක්ක කරගනිමින් එල්ල කෙරුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ විත්තිකරුවන් 24 දෙනෙකුට කොළඹ මහාධිකරණය හමුවේ චෝදනා පත්‍ර අද බහර දුන්නා. නඩුවේ 15 වන විත්තිකරු කොරෝනා ආසාදිතව සිටින බැවින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ. මෙම සියලු විත්තිකරුවන් මෙවන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අයයි. මොහම්මදු ඉබ්‍රහීම්, මොහම්මදු නෞෆ හෙවත් නෞෆ මෞලවි ඇතුළු මෙම විත්තිකරුවන්ට එරෙහි නඩුව අද කැඳවුවේ ත්‍රිපුත්කල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ. විත්තිකරුවන් 14 දෙනෙකු වෙනුවෙන් නීතිඥවරුන් පෙනී සිටියා. ප්‍රධාන විත්තිකරු නෞෆ මෞලවි ඇතුළු 10 දෙනෙකු වෙනුවෙන් නීතිඥවරුන් පෙනී සිටියේ නැහැ. එහිදී විත්තිකරුවන් කියා සිටියේ තමන් වෙනුවෙන් පෙනී සිටීමට දෙමළ භාෂාව දන්නා නීතිඥවරයෙකු පත් කරන ලෙසයි. චෝදනා පත්‍රද දෙමළ භාෂාවෙන් ලබා දෙන ලෙස ප්‍රධාන විත්තිකරු ඇතුළු 17 දෙනෙකු ඉල්ලා සිටියා. එක් විත්තිකරුවෙකු ඉංග්‍රීසි භාෂාවෙන්ද චෝදනා පත්‍රයක් ඉල්ලා සිටියා. ඒ සඳහා අධිකරණය අවසර ලබා දුන්නා. මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය කියා සිටියේ එක්තරා අන්තවාදී ආගමික කණ්ඩායමක් එල්ල කළ මෙම ප්‍රහාරෙන් 275 දෙනෙකුට ආසන්න පිරිසක් මියගොස් 586 දෙනෙකු තුවාල ලැබූ බවයි. මෙම කුරිරු ප්‍රහාරය නිසා ඔවුන්ගේ සමීපතමයන්ට සහ ඥාතීන්ට අද ඉතිරිව තිබෙන්නේ ඔවුන් පිළිබඳ සොඳුරු මතකයන් හා ත්‍රස්තවාදයේ කුරිරු බව පමණක් යයි ඇය පෙන්වා දුන්නා. ශ්‍රී ලංකාව ත්‍රස්තවාදයෙන් තොර රටක් බවට පත් කිරීම නීතිපති දෙපාර්තමේන්තුවේ අපේක්ෂාව බව කී අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය දැඩි පරිශ්‍රමයක් දරා මෙතරම් විශාල චෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීමට කටයුතු කළ බවද සඳහන් කළා. මෙම නඩු විභාගයේ පැවැත්වෙන සෑම දිනකම විත්තිකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර කොමසාරිස්වරයාට නියෝග කෙරුණා. නඩුව නොවැම්බර් මාස 23 වනදා යලි කැඳවීමට නියමිතයි. ජනතාව වෙනුවෙන් පෙනී සිටින බව පෙන්නමින් රටට ද්‍රෝහි වන වෘත්තීය සමිති ක්‍රියාකලාපය ජනතාව තේරුම් ගත යුතු බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. පසුගිය මාස කිහිපෙම බොරු ප්‍රකාශ කරමින් ජනතාව තුළ කැළඹීමක් ඇති කිරීමට ඔවුන් දරූ උත්සාහයන්ද අසාර්ථක වී ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ඔබට මතක ඇති මීට මාස දෙකකට කලින් ඔය වෘත්තීය සමිතියවල ආයම ඇවිල්ලා කිව්වා ලංකාවේ කංජ තෙල් හිගයක් ඇති වෙනවා කියලා. දැන් ත්‍රිකුණාමලයේ ටැංකිය ඉන්දියාවට දෙන්න යනවා කිව්වා. කංජ තෙල් හිගයක් ඇති වෙනවා කිව්වා. තෙල් සංස්ථාව ඒකාධිකාරිය අවෝසි කරන පනත මේ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා කිව්වා. එක මාසෙට මේ අයගෙන් බොරු තුනයි. ඒ මේ අය කියන දේවල් තවදුරටත් විශ්වාස කළ හැකිද කියන එක මේ රටේ ජනතාව විසින් තීරණය කළ යුතුයි. තෙල් ටැංකිය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් ගිවිසුම් දෙකකින් ඉන්දියාවට බාර දෙන විට ඊයේ පිළිවඳ නිහඬව සිටි එක්සත් ජාතික පක්ෂ වෘත්තීය සමිතිය මේ තෙල් ටැංකිය ඉන්දියාවෙන් ආපසු අරගන්න හදනකොට තෙල් ටැංකිය දෙනවෝ කියලා කෑ ගහන එක ඇත්තෙන්ම දෛවයේ සරදමක් විදියටයි අපිට නම් හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ගයා අපි දන්නවා ළමා අපචාර පිළිබඳව මාධ්‍යෙන් වාර්තා කිරීමේදී ඇතැම් මාධ්‍ය වගකීම් සහගතව කටයුතු කරන ආකාරයක් දකින්න ලැබෙන්නේ නැහැ. වින්දිත දරුවන් මාධ්‍යෙන් අනාවරණය කිරීම සම්බන්ධයෙන් ලංකාවේ දැනට තියෙන නීතිමය තත්ත්වය කොයි ආකාරයෙන්ද? ඕනිමේෂ මේ ඒ පිළිබඳ අපකල සොයා බැලීමක්. වාර්තාව ගෙන එන්නේ ඉන්දික වීරකෝන්. විකුණන්න පුළුවන් කුණු රස හොයන ඇතැම් මාධ්‍ය
ළම අපයෝජන ලක් වෙච්ච වින්දිතයන්ව විකුණන් කරන අවස්ථා පසුගිය කාලේ අපි ඕනතරම් දැක්කා 1833 අංක 2 දරන දඬ නීති සංග්‍රහයට අනුව ළම අපචාර සිද්ධියක වින්දිත දරුවෙකු මාධ්‍යයට අනාවරණය කරමින් පුවත් පළ කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් මෙහිදී ලිංගික ස්වභාවයේ අපයෝජනයට ලක් වූ තැනැත්තෙකු යන්න දරුවන් පමණක් නොව කාන්තාවන්ද බිම නීතියමකින් ආවරණය වෙනවා ඒ සම්බන්ධයෙන් වරදකරුවෙකු කරන ලද තැනැත්තෙකුට වසර දෙකක සිර දඬුවමක් හෝ දඩයක් හෝ ඒ දෙකම හෝ නියම කරන්න නීති ප්‍රතිපාදන තියෙනවා නමුත් ඇතැම් මාධ්‍ය දැන හෝ නොදැන මෙම වරද සිදු කරනවා ඒ තර්කයට නැතහොත් Tamanගේ රේටින් වැඩි කරගන්න නමුත් තවාසනාවකට මේ ප්‍රතිපාදන හැම එකකින්ම ලිංගික ස්වභාවයේ වරදකට ගොදුරු වූ ළමයෙකු හෝ කාන්තාවක් සම්බන්ධයෙන් මාධ්‍යයට වාර්තා කිරීමට සීමා පනවා තිබෙන්නේ එය අධිකරණයක් ඉදිරියේ විභාග වෙන අවස්ථාවේදී පමණයි එනම් ඒ සිද්ධිය සිදු වූ සැනින් නැතහොත් පොලිස් විමර්ශන සිදු කරන අතරතුර වින්දිතයාගේ අනන්‍යතාව හෙළිවන ආකාරයට මාධ්‍යමකින් පුවත් පළ කිරීම වරදක් ලෙස සලකා දඬුවම් ලබා දීමට නෛතික ප්‍රතිපාදන නැහැ. නීතියේ තිබෙන මේ හිඩැසින් ඇතැම් මාධ්‍ය අපූර්වට රිංගා යනවා. රිංගා කුස් සිද්ධිය වූ සැනින් හෝ පොලිස් විමර්ශන සිදු කරන අතරතුර නම්කම් ඇතුව ගෙවල් දොරවල් පින්වමින් අනන්‍යතාව හෙළිවන ලෙස පුවත් පළ කරනවා. විඳිත දරුවාගේ දැස් වසා පින්වීමේ සට කපට අපූර්ව ක්‍රමයක් ඔවුන් භාවිත කරනවා. විඳිත දරුවාගේ දැස් වැසුවත් විස්තර ඇතිව ගෙවල් දොරවල් රටටම පින්වීම නිසා ගමේවත් පාසලේවත් ඒ දරුවට නැවත ඉඩකඩක් ලැබෙන්නේ නැහැ. මේ ගැටලුවට පිළියම් ලෙස අධිකරණ ක්‍රියාවලියට සම්බන්ධ වන ළමින්ගේ රැකවරණය වෙනුවෙන් විශේෂ කෙටුම්පතක් මේ වන විට සැකසෙමින් පවතිනවා. මේ සඳහා ජාතික ළම ආරක්ෂක අධිකාරිය මූලික වුණු කමිටුවක් මගින් මෙම කටයුතු සිදු කෙරෙමින් පවතිනවා. ළමයින් අධිකරණ කටයුතු වලදී ආරක්ෂා වීමේ පනත ලෙස හෝ ඊට සමාන නමකින් නුදුරේදීම මේ පනත අපහමුවට පැමිණේවි. මෙම කෙටුම්පත සම්මත වී පනතක් ළෙස බලාත්මක වූ විට ළමයින් සම්බන්ධ කිසිදු සිදුවීමක් සිදු වූ මොහොතේ පටන් විමර්ශන සිදු වන අවස්ථාවේ සහ තීන්දුව දී අවසාන වන තෙක් ළමයාගේ අනන්‍යතාව හෙළිවන ආකාරයට වාර්තා කිරීම සපුරා තහනම් වෙනවා. රසකර කර කුණු අවසන්කන සමහර කාකණ්ඩන මේ පුවත එතරම් සුබවාදී වෙන එකක් නැහැ. හැබැයි මේ රටේ සිටින වින්දිත අහිංසක දරුවන්ට සහ කාන්තාවන්ට නම් මේ පුවත සුබවාදී එකක් වෙනවට කිසිම සැකයක් නැහැ. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් පෙරපාසල් ආරම්භ කිරීම ලබන 15 වනදායින් පසුව සිදු කරන ලෙස රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ඉල්ලීමක් කරනවා. කොළඹ පැවතුණු මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා. මේ දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව අපි වැඩි අවධානයක් යොමු කරන්න ඕන. ඒ නිසා පෙරපාසල ආරම්භ කරනකොට ඔක්තෝබර් 15 සිට ඕනෑම දිනක ඔක්තෝබර් මාසය ඇතුළත ආරම්භ කරන්නට ඔබට අපි අවසරය ලබා දෙනවා. ඒ ආරම්භ කරන්න ඕනේ ළමුන් 150ක ධාරිතාවක් යුතුව මේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මගින් නියුත් කරනු ලබන මාර්ගෝපදේශ 90 ක්‍රියා කළ යුතු. ලංකාවේ තියෙන පෙරපාසල් 19668න් මේ වන විට 15000කට වැඩි සංඛ්‍යාවකට අපි උෂ්ණත්වමාන අත්සෝදන බේසන් මේ සියල්ල අපි මේ වන විට ලබා දීලා තියෙනවා. විශේෂයෙන්ම ගුරුවරුන්ට රුපියල් 250 දීමනාව 2500 දක්වා වැඩි කරලා ගුරුවරුන්ගේ මානසික තත්ත්වයේ ඉහළට දාන්න අවශ්‍ය කරන විශේෂ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරගෙන යනවා අපි මේ වන විට. කොළඹ නගර සභාවේ නාගරික තක්සේරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය තහවුරු කරගෙන නැති දේපල ලියාපදිංචි කර හිමිකම් තහවුරු කරගන්නා ලෙස නාගරික කොමසාරිස් රෝෂිනී දිසානායක මහත්මිය දැනුම් දෙනවා. දේපල 167,000ක් අතුරින් 59,000ක ලියාපදිංචිය තහවුරු කරගෙන නැති බවයි මේ මහත්මිය පෙන්වා දෙන්නේ. නාගරික තක්සේරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අලුත් කරගෙන නැතිනම්
දේපල හිමිකම තහවුරු කරන්න වරිපණම් ලේඛනය නීත්‍යානුකූලව භාවිතා කරන යම් යම් අවස්ථාවලදී දුෂ්කරතාවල් වලට මුහුණ පාන්න වෙයි. මොකද මේ වරිපණම් දැන්වීමේ දේපල හිමිකරුවාගේ නම සඳහන් කිරීමට අපිට දත්ත නොමැති නිසා. යම් වැරදි තීන්දුවක් නිසා දේපල හිමිකරුවාගේ නම වෙනුවට ගෙවීම කරන්නාගේ නම ගෙවීම ලදුපතේ නගර සභාව විසින් මුද්‍රණය කරලා තිබුණා. එම ක්‍රියාවලිය මේ ලියාපදිංචි කිරීම නොවැම්බර් 30 වෙනිදාට පෙර සිදු කරන ලෙස ඉල්ලීමක් කරා. නොවැම්බර් 30 වෙනිදාට පෙර සිදු නොකරගත්තොත් ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් ලබන වසරේ නිකුත් කරන වරිපණම් දැන්වීමටත් ඔබේ නම නැතුව තමයි අපිට වරිපණම් දැන්වීම නිකුත් කරන්න සිදු වෙලා තියෙන්නේ. ඔබගේ දේපලයේ හිමිකම වෙනස් වුණා නම් සති 3ක් ඇතුළත අදාළ ලියකියවිලි දීලා ලියාපදිංචිය අලුත් කරවා ගැනීමත් ඔබගේ වගකීමක් වෙනවා. ඒ සමගින් ස්වාධීන ප්‍රවෘත්ති අදට අවසන් වෙනවා. ප්‍රවෘත්ති විකාශයේ නනතුරුව විපරම විශේෂංගයේ සමගින් එක්වන්න. සුබ රාත්‍රියක්. ආයුබෝවන්. अपे सौख्य अध्यक्ष जनरल असेल गुणवर्धन दोस्तर महत्या मुलु रट वेनुवेन्म अद इल्ली मक्कला दोस्तर महत्या इल्लुवे रट एरलतीन विलावे उद्गोषन पिलेपाली रस्वीं त्यान्ननां एपा कियलाई मुकद ए महत्या ए इल्ली मकरे रटे मिनिसुंग कोरोनावें बेरगन्न ओननिसाई एंदिर नीतिय दाला सीमा नीति दाला आंडुव रट वहला तिब्बे सिंगिती आतल गन्न निवे रटे मिनिसुंगे जीवित टिक बेरगन्न ඒ වහපු වැහිල්ලෙන් අන්න ඒක ඉෂ්ට සිද්ධ වුණා කියනක දැන් නම් හොඳටම පේනවා. හැබැයි තාමත් අනතුරු රටින් ගිහිල්ලා නැහැ. කොරෝනා මාරයා තාමත් අපේ රටේ කැරකි කැරකි ඉන්නවා. පොකුර අඩු වුණා. මරණ ලයිස්තුවත් දවසින් දවස අඩු වෙනවා. ඒක දකිනකොට අහනකොට අපිට නම් දැනෙන්නේ පුදුම සතුටක්. මොකද මේ වෛරස් මාරයා නැත්තටම නැති වෙලා අපේ රට ආසියාවේ ආශ්චර්යයට යන දිනය වෙනකන් අපි ඇඟිලි ගණගෙනයි ඉන්නේ. එහෙම තියෙන වෙලාවේ තමයි ගුණවර්ධන දොස්තර මහත්තයා වර්ජනය කරන්න දඟලන උන්දලගින්ම කාරුණිකව ඉල්ලීමක් කළේ ඒ දේවල් කරන්න එපා කියලා. හැබැයි ඒක හරියට බීරි අලින්ට වීණා වයනවා වගේ වැඩක් වෙයිද කියලා අපිට ලොකු සැකයකුත් තියෙනවා. හෙට ජාත්‍යන්තර ගුරු දිනය කියලා ජාත්‍යන්තරය කියනවා. 6 වෙනිදා කියලා අපේ අය කියනවා. ගුරු දිනය කවදා වුණත් අපිට නම් ඒක ලොකු දෙයක් නෙවෙයි. මොකද අපිට හැමදාමත් අපිට උගන්වපු අපේ දරුවන්ට උගන්වන ගුරු දෙවිවරුන්ව පුදන්න දිනයක් ඕනේ නැහැ. 365 දවසෙම මේ මෑණිවරුන් පියවරුන් ළඟ පාතක නැතත් ඉත සිතින්ම අපි ඔවුන්ව සිහිපත් කරනවා, ගුණ වයනවා. හැබැයි අන්න ඒ දෙවිවරුන් වගේ ඉන්න ගුරු මෑණිවරුන්ට පියවරුන්ට වෙන් කරලා තියෙන දවසේදී රට ඇතුලේ දවැන්ත උද්ඝෝෂණයක් කරනවා කියලා රටේ දරුවන්ට විතරක් නෙවෙයි ගුරු වෘත්තියටත් වින කටින්න උදේ හවස මහන්සි වෙන ජෝසප් ස්ටාලින් උන්නහේ කියනවා. ස්ටාලින් උන්නහේ රටේම මිනිස්සුන්ගෙන් ඉල්ලීමකුත් කරලා ගෙවල්වල කළු කොඩි උස්සන්න කියලා අපි ස්ටාලින්ටත් කියනවා. ඒ එක්කම ඔය උද්ඝෝෂණයට පාරට බහින්න හිතාගෙන ඉන්නවනම් ගුරු මෑණිවරුන්ටත් පියවරුන්ටත් කියනවා. මේ කොරෝනාව පාලනය කරගෙන ලොකු ගේමක් දෙන වෙලාවේ ඔය මෑණිවරු පියවරු ස්ටාලින් ලගේ කීම අහලා පාරට බැහැලා උද්ඝෝෂණ පෙළපාලි රැස්වීම තියන්න ගියොත් නම් කළු කොඩි විතරක් නෙවෙයි හැම ගේකම සුදු කොඩිත් උස්සන්න සිද්ධ වෙයි. මොකද ආයෙමත් කොරෝනාව ඔළුව උස්සලා ගුරු රැල්ලක් ගුරු පොකුරක් හැදිලා සිය ගාණක් මැරිලා දහස් ගාණක් කොරෝනාවට බිලි වෙලා මේක ආයෙමත් විශාලාවක් වෙන්න පුළුවන්. අන්න එහෙම කරගන්න එක තමයි ස්ටාලින් ලගේ ඇජෙන්ඩාවක වෙලා තියෙන්නේ. ස්ටාලින් ලගේ කීමට කළු කොඩි උස්සලා ගුරු මෑණිවරුන් පියවරුන් පාරට බැහැලා අර අවාසනාවන්ත වැඩේ සිද්ධ කළොත් අනාගත පරපුර වෙනුවෙන්ම උස්සන්න වෙන්නේ කළු කොඩි සුදු කොඩි තමයි. මොකද අනාගතය දකින පොඩියුන්ගේ ජීවිත නැත්තටම නැති කරන්න දඟලන ස්ටාලින් ලගේ මහින්ද ජයසිංහ ලගේ නින්දිත දේශපාලන ඇජෙන්ඩා එක ක්‍රියාත්මක වුණොත් මේ රටේ අනාගත පරම්පරාවේ මිනි පෙට්ටියට කරගහන පරම්පරාවක් හැටියට වත්මන් ගුරු පරම්පරාවත් ඉතිහාසයේ කළු අකුරෙන්ම ලියවේවි. අන්න ඒ නිසා ගුරු මෑණිවරුනි පියවරුනි ඔබතුමන්ලා මෙහි පිට ඉන්න දෙවිවරුන් ඒ නිසා දෙපා නැමදම ඉල්ලනවා ස්ටාලින් ලගේ අනාගත පරම්පරාව විනාශ කරන දේශපාලන උගලට මොනම විදියකින්වත් ඔබ අහුවෙන්න එපා, අනුබලයක් දෙන්නත් එපා. මොකද ඒක මහා පාප කර්මයක් වෙයි. එක පැත්තකින් රටම ආයෙමත් කොරෝනාවට බිලි වෙයි, අනෙක් පැත්තෙන් අපේ අනාගත දරු පරම්පරාවේ සිහින
සුම්වෙලා අනාගත පරම්පරාවම වෛරක්කාරයන් බවට පත්වෙයි. අන්න ඒ නිසා ආයෙමත් ඉල්ලනවා ස්ටාලින් ලගේ බෙරපදයට නටන්නේ නැතුව අනාගත පරම්පරාව වෙනුවෙන් රට වෙනුවෙන් නිවැරදිම තීන්දුව ගන්න කියලා. අදත් විපරම පිටපත සුධර්මන් රදලියගොඩගෙන්